Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර ආසනයේ විලච්ඡිය ප්‍රාදේශීයකම් කොට්ටාසේ පාසල් 3ක දරුවෝ ඊයේ දවසේ 20කට වැඩි ගරු කතානායකතුමනි කෑම නැතිකම නිසා සිහිසුන්ව වැටලා තියෙනවා ගරු කතානායකතුමනි. මේ වගේම ගරු කතානායකතුමනි ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්කොට අධ්‍යාපන කොට්ටාසේ දරුවෙක් කුරුම්බ ලොද ගෙනල්ලා තියෙනවා ගරු කතානායකතුමනි දවල්ට දිවාහාරය සඳහා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් මේ පිළිබඳව සොය ලබලා මේ සඳහා පුළුවන් තරම් ඉක්මනට ගරු කතානායකතුමනි වැඩපිළිවෙලක් හදන්න. මොකද රුපියල් 60 දෙන දිවාහාරය දෙන්න බෑ. ඒ නිසා මේ දිවාහාරය පිළිබඳව ඉතාමත් ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා මේ පිළිබඳව සොය ලබලා කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමනි. මම අනිත් කොටස දන්නේ නැහැ. හැබැයි මිනුවන්ගොඩ එක මේ මොහොත වෙනකොට විදුහල්පතිතුමියත් එක්ක කතා කරා. මොකද මේක පත්තරේ ඔය කියන විදිහේ ප්‍රධාන ප්‍රවෘත්තිය. ඒ පාසලේ ඉන්නේ ගුරුවරු 15. ඒ කියන්නේ ඉස්කෝලේ බොහොම පොඩි ඉස්කෝලයක්. එවැනි සිදුවීමක් වෙලා තියෙනවා නම් ගුරුවරු සහ දරුවන් කවුරු හරි දැනගන්නට ඕනේ. එතකොට ඒ පළාතේ වාර්තාකරුවා එයාගෙන් අහනවා. එයා කියනවා ඒක මගේ වැඩක්. ඒක අහන්න ඕනේ නැහැ, ප්‍රශ්නයක් නැහැයි කියලා. දැන් එදාම පාසල් සංවර්ධන සභාව පඟදෝලා පෝෂණ වැඩපිළිවෙල සාකච්ඡා කරලා ඒ සංවිධානය විසින් මහලා තියෙන මේ මෙහෙම දරුවෙක් කාරු හරි මේ අපේ ඉන්නේ බොහොම ටිකයි දරුවෝ කාටද සිද්ධ වෙලා තියෙන්නේ කිසිම දරුවෙක් ඉදිරිපත් වෙලා නැහැ මේ විදුහල්පතිතුමියගේ වාර්තාව තියෙනවා මට මෙතන දාලා පෙන්නන්න පුළුවන් නම් මේක ඇහෙනවා නම් කැමති නම් මම දාලා පෙන්නනම් විදුහල්පතිතුමිය කියන කතාව අර කතානායකතුමනි මම මේ කියන්නේ මගේ ආසනේ මම දැන් විදුහල්පතිතුමාලා 3 දෙනාටම කතා කරා විලච්ඡිය සිද්ධාර්ථ මහවිද්‍යාලයට කතා කරා ගාමිණී විද්‍යාලයට කතා කරා හැබැයි මේ සිදුවීම මගේ ආසනයේ සිද්ධ වෙලා තියෙනවා ගරු කතානායකතුමනි විලච්ඡිය සම්බන්ධව මම මේක බැහැර කරන්නේ නැහැ මම මේ බැහැර කරන එක නෙමෙයි මට අවස්ථාවක් තියෙනවා මෙන්න විදුහල්පතිතුමිය කියන කතාව නෑ ඔබතුමාගේ ආසනයේ හරි මේ විදුහල්පතිතුමිය කියන්නේ කතා කරා නෑ එහෙම දෙයක් අපි දැනුවත් නැහැ මොල් කියන විදිහේ සිදුවීමක් නෑ හැබැයි කොන්න ගම්මුල්ල කියලා තමයි ස්කෝලයක් අපේ ළඟම තියෙනවනේ ඒකද දන්නේ නැහැ ඒකත් ඒකත් අනිෂ්ඨ තමයි ඒක අපේ මේ යාබදව තමයි හැබැයි ඒක මේ කාරණේ වැරදි පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරයි ඒක වැරදි ඕ යස් ප්ලීස් කේලිය රඹුකල ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා මේ කාරණාව පිළිබඳව ඊයේ පොහොත්පතේ ගියාම මම මිනුවන්ගොඩ කීපෙින්ද මම පෞද්ගලිකවම සොයා බැලුවා ඒ විදුහල්පතිතුමාවත් නියෝජ්‍ය විදුහල්පතිතුමාවත් මේ සම්බන්ධව අවබෝධයක් නැහැ ඊළඟට මාධ්‍ය සම්බන්ධ එයාට කතා කරලා ඇහුවා කොහොමද මේ තොරතුරු ලබා ගත්තේ කියලා අපි කිසිම අවස්ථාවක අපි දන්න රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා රටේ පාසල් වල දරුවන්ට යම ප්‍රශ්නයක් තියෙනවා එහෙම දෙයක් වෙනවනේ ඒ පිළිබඳව ඔයාලා බලලා ඒවට උදව් කරන්න තමයි අපි කතා කරේ හැබැයි මේ පාසල් එහෙම දෙයක් කළා නැහැ මං හිතනවා අපි මේ රටේ පවතින තත්ත්වය තුළ වැරදි මතවාද ඇරීම තුළ මිනිස්සුන්ව නැවත කුලප්පු කිරීමක් මේ වෙන්නේ එතුමා කියනවනම් අනුරාධපුරයේ සිද්ධිය පිළිබඳවත් අපි හොයලා බලන්න පුළුවන්. ගරු කතානායකතුමනි දත් වශයෙන්ම මේ විශේෂයෙන්ම මේ ගොවිතැන් කරන ප්‍රදේශවල විශේෂයෙන්ම පෝරාරිහිමේ නැති නිසා ඇති වෙලා තියෙන තත්ත්වය උඩ ආහාර මිල වැඩිවීම නිසා ජනතාවට ආහාර සපයා ගැනීම අපහසුකමක් තියෙනවා. එතකොට යම් ප්‍රමාණයක මන්ද පෝෂණ තත්ත්වයක් මේ රටේ දැන් ඇති වෙලා තියෙනවා ළමයි අතර. ඒක සෞඛ්‍ය අමාත්‍යතුමා පිළිගන්නේ නැද්ද? ඒක පිළිගන්න. පිළිඅරගෙන අපි කතා කරමු කොහොමද උත්තර හොයන්නේ කියලා. ඕගොල්ලෝ ගරු කතානායකතුමනි මේ විදිහට උද්දච්ච විදිහට කතා කරන්න එපා කියන්නේ මේ ඇමතිවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ පිළිඅරගෙන විසඳුමක් දෙන්න. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා මිනිස්සුකෙන් ඇහුවනම් මේ තමන්ගේ දරුවට කන්න මොනවද දෙන්නේ කියලා ඒ ඊට වඩා හොඳ විද්‍යාත්මක දෙයක් නැහැ. මේක තේරුම් ගන්න. ඒකින්ද මේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක තේරුම් අරගෙන ඒකට විසඳුමක් ලබා දෙන්න. කොහොම පැහැදිලිව මම කියන්නට ඕනේ මේ අවස්ථාවේදී මං හිතන්නේ අපි ඔක්කොම පිළිගත්ත එකමතයක් තමයි මෙතන ප්‍රශ්නයක් තියෙනවයි කියලා. කවුරුත් කියලා නැහැ කොහොම මොහොතවත් මේ ප්‍රශ්නේ නැහැයි කියලා. හැබැයි ප්‍රශ්නය විසඳන්න නෑ. Look, let me I'm on my feet. Right? ප්‍රශ්නේ විසඳන්න වැඩපිළිවෙලක් දියත් කරනකොට ඒ සම්බන්ධව වැඩපිළිවෙලක් සකස් කරනකොට අනවශ්‍ය විදිහට එහෙම නැත්නම් ඒක පරිබාහිරව ඒක අදාළ නැතුව ප්‍රශ්නයක් ගැන කතා කරනවා නම් අපිට මෙතන කටවහගෙන ඉඳලා ඒක එහෙමම පිළිගන්නවයි කියන එක එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතත්වයෙන් වැඩක් නැහැ. දැන් උදාහරණයකට මම කියන්න. මේ දැන් අද වෙලා තියෙන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණ කාර්යාලය මිරිච්ච වෙල හම්බන්තොට. දැන් මේ වාර්තාව ඉවලා තියෙන මේ වාර්තාව දිහා පොඩ්ඩක් බලන්න. මේ වාර්තාවේ ඉතාමත්ම පැහැදිලිව එකින් එකට විශ්ලේෂණය කරලා එකින් එකට කරුණු අරගෙන එකින් එකට මේ සම්බන්ධව විද්‍යාත්මකව තියෙන කරුණු ගැනලා
ඉදිරිපත් කරලා තියෙනවා මේ කියන 180 පැත්ත පළාතකවත් නැහැ කියලා. ඉතින් මේක මම නොකිය ඉඳද කියන්නේ. එහෙම නැත්නම් මේක හරි ඒක හරි කියලා පිළි අරගෙන එතන කටයුතු කරන්න කියලාද කියන්නේ. එහෙමනම් විද්‍යාත්මකව මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනිකුත් ඕනෑම වැඩක විද්‍යාත්මක පදනමක් වුණ ගන්න ඒවා පැත්තකට වීසි කරලා පුවත්පත්වල තියෙන ඒවයි ගොසිප් එකේ තියෙන එකයි එක්ක අරගෙන වාද විවාද කරමු අපි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි විද්‍යාත්මක පදනමක් තියෙනවා නම් ඒක පිළිගන්න තරම් ශක්තියක් නැත්නම් මට කරන්න දෙයක් නැහැ. රුක තානායකතුමනි, විද්‍යාත්මක පදනමක් පිළිබඳ මගේ මිත්‍රයමතුමා කියන කාර්යය මම පිළිගන්නවා. විද්‍යාත්මක පදනම මොකද්ද රුක තානායකතුමනි? පාසල් දරුවෝ 142ක් පාසල් පද්ධතිය තුළ ඉන්නවා. මේ 142 ගරු ඇමතුමනි 111කට දිවාහාර දෙනවා. ඒක තමයි විද්‍යාත්මක පදනම. දැන් අවුරුදු දෙකකින් මේ දිවාහාර දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඒ 111ක් පාසල් දරුවෝ ඒක මිනුවන් ගොඩුනේ නැහැ. අපේ මන්ත්‍රීතුමා කියන විදිහට විලච්චිය වුණා. මේ විවාදෙන් වැඩක් නැහැ නේ ගරුක තානායකතුමනි. විද්‍යාත්මක පදනකම තමයි පාසල් පද්ධතියේ දරුවන්ගෙන් 4 දිවාහාර දෙන්න අපි අසමත් වෙලා තියෙනවා. ඒක කාගෙද වැරද්ද කියන එක නෙමෙයි මෙතන ගැටලුව. ඒ නිසා පාසල් එන්නේ නැහැ. එන දරුවෝ කලන්තේ දාලා වැටෙනවා. විදුවල්පතරුන්ගේ දුක්ගෙන විල්ලක් තියෙනවා. මම දැක ඊයේ රූපවාහිනී වැඩසටහනක විදුහල්පතිරු ස්වේච්ඡායෙන් ඉදිරිපත් වෙලා ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ තවත් විද්‍යාලක විදුහල්පතිරු දෙදෙනෙක් ඇමතුමා උදව් කාමරය කියලා කාමර හදනවා ඉස්කෝල ඇතුලේ. කෑම වැඩිපුර තියෙන අම්මෙක්ගේ දරුවෙක් එනවනම් අම්මතර කෑම එකක් ගේන්න කියලා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. බත් බැංකුව හදනවා. ඉතින් විද්‍යාත්මක පදනම තමයි 111ක් දරුවෝ නිරහාරව ඉන්නවා. ඒ දරුවන්ට අවුරුදු දෙකකින් කෑම දීලා නැහැ. ඒ සඳහා රුපියල් 60ක් මුදල වැඩි කරාම අපි පිළිගන්නව නමුත් රුපියල් 60කින් කරන්න බෑ. ඒ නිසා මේ දරුවන්ගේ කාරණාවට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියලා කියන එකට මම හිතන්නේ විවාදයක් තියාගන්න නරකයි. ඒක අපි පිළිගන්නට ඕන ගරු කතානායකතුමනි. ඒක තමයි විද්‍යාත්මක පදනම. තරපර මැතුමාගේ ප්‍රකාශය දැම්බෙලා තියෙන කරුණුසන අපේ තර්කයක් වාදයක් නෑ. මම කියන්නේ එක එක දුවීම් අරගෙන ඒ සිදුවීම් ඇනලයිස් කරලා ඒ සිදුවීම් තමයි සම්පූර්ණම සමස්තයක් හැටියට ගන්නවයි කියන එකේ මං කිය එහි තියෙන සාවද්‍ය භාවය. එතකොට යම් කිසි විදිහේ සැකයක් මතුවෙනවා සාධාරණ සැකයක්. එවැනි සාවද්‍ය ප්‍රකාශයක් ඒ විදිහට ප්‍රමුඛත්වය දබා දීලා සාකච්ඡාවට ලක් වෙනවනම් එහි යම් කිසි සැඟවෙච්ච පසුබිමේ ඇතිවෙච්ච කරුණු කාරණාවක් තියෙන්නට පුළුවන් කියලා මම කියන්නේ නෑ. මේ ප්‍රශ්නය නැහැයි කියලා එක මොහොතකවත් කියන්න සූදානම් නෑ.